අද දෙරණ එඩියුකේෂන් නාලිකාව දේ දරුවන්ගේ සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් ඔවුන්ගේ ගුවන් අවකාශයේ සැහෙන ඉඩකඩක් වෙන් කරමින් මේ පවත්වන අධ්‍යාපනික සත්කාරය පිළිබඳව මේ වන විට මම හිතන්නේ ශ්‍රී ලංකාවේ දසදෙස අධ්‍යාපනය ලැබෙන 10 සහ 11 ශ්‍රේණි වල දරුවන්ගේ විශාල බලාපොරොත්තුවක් බවට පත් වෙලා තියෙනවා. එම බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහා විශේෂයෙන්ම එළඹෙන සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙද්දී සමාජයේ සහ පරිසරයේ විසින් ඇති කරලා තියෙන යම් ඇත්තටම පෙර නොවිරු බාධක ගොඩක් රාශියක් එක්ක තමන්ගේ අධ්‍යාපන කටයුතු සාක්ෂාත් කරගන්න උත්සාහ කරන දරුවන්ට අපි අපේ වගකීම ඉටු කිරීම හැටියට ගුරුවරු හැටියටත් නාලිකාව හැටියටත් මේ දේශන මාලාව පවත්වගෙන යනවා. ඉතින් දරුවන්ගේ පැත්තෙනුත් දෙමව්පියන්ගේ පැත්තෙනුත් විශාල වගකීමක් තිබෙනවා. පාසල් අධ්‍යාපනයේ යම් කඩවීම් සමග විවිධ තත්ත්වයන් යටතේ දරුවාගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මේ දක්වන සහයෝගය 100%ක්ම ග්‍රහණය කර ගැනීම සහ දරුවන්ට ඒ වෙනුවෙන් ග්‍රහණය කර ගැනීම පිණිස අවකාශය ලබා දීම වැඩිහිටි ඔබගේ දෙමව්පියන්ගේ පූර්ණ වගකීමක් හැටියට අපි සලකනවා. මම මේ කාරණා ටික මතක් කළේ ඔබට අද දෙරණ එඩියුකේෂන් නාලිකාව හරහා ඉදිරිපත් කරන මේ සියලු විෂයන් වල දැනුම නොමිලේ ලබාගෙන අධ්‍යාපනික ඉලක්කයන් ජයග්‍රහණය කිරීමේ අවිශ්වාසවන්ත පරිසර තත්ත්වයක් යටතේ විශ්වාසයෙන් විභාග වලට මුහුණ දීමට අවශ්‍ය කරන තත්ත්වයන් මේ යටතේ උදා කරගන්න අවස්ථාව තියෙනවා කියන එක නැවත මතක් කරා. දරුවනේ අපි පහුගිය දේශනවලදී 10 ශ්‍රේණියට අදාළ පළවෙනි ඒකකයේ ජීව රසායනික පදනම ටිකක් දිග ඒකකයක් රසායන විද්‍යාව බලපෑම සහිත ඒකකයක්. ඒකේ කාබෝහයිඩ්‍රේට් සාකච්ඡාව අවසන් කළා. ඒ යටතේ මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් ඒවායේ රසායනික හඳුනා ගැනීම පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ වගේම පසුගිය දේශනයේදී අපි ඔබත් සමග ජීවයේ රසායනික පදනම තුල විශේෂ ස්ථානයක් ගන්න සංයෝගයක් වන ප්‍රෝටීන් පිළිබඳව අපි පූර්ණ සාකච්ඡාවක් පැවැත්තුවා. අද අපි බලාපොරොත්තු වෙනවා ඔබත් සමග ඊළඟ සංයෝගයේ පිළිබඳව අධ්‍යයනයක් කරන්න. ජීවයේ රසායනික පදනම කිව්වහම අපිට ප්‍රධාන සංයෝග කාණ්ඩ 4ක් ගැන අධ්‍යාපනය ලබන්න තියෙනවා, ඉගෙන ගන්න තියෙනවා. ඒතකොට ඒ යටතේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ නියුක්ලික් අම්ල. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ලිපිඩ පිළිබඳ කරුණු. ඉතින් අපේ දුවා දරුවන් දැන් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා කළ යුත්තේ අප විසින් ඉදිරිපත් කරන ඉතාම සාරාංශගත ඒ වගේම වැදගත් තොරතුරු සමූහයක් එක්ක ඉදිරිපත් වන සටහන් ඔබගේ සටහන් බවට පරිවර්තනය කරගෙන ඒ සාරාංශ සටහන් වල තියෙන අන්තර්ගතය මනවින් උකහා ගනිමින් ඊට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු සපයා ගැනීමට අදාළව පිළිතුරු ලියන්න පුළුවන් විදිහේ මතකයක් පවත්වා ගැනීමයි. දැන් ලිපිඩ ගැන ආරම්භක අවස්ථාවේදීම මට කියන්න තියෙන මුල්ම කාරණාව වෙන්නේ කාබෝහයිඩ්‍රේට් හැදිලා තියෙන මූලද්‍රව්‍ය සංයුතියමයි ලිපිඩවල තියෙන්නේ. හැබැයි ඒ කිව්වේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය. මේ මූලද්‍රව්‍ය තුනම පමණයි ලිපිඩවලත් අන්තර්ගත වෙන්නේ. අපි පහුගිය දේශනාවේදී ඔබට කිව්වේ ප්‍රෝටීන් වල ඊට අතිරේකව තවත් ප්‍රධාන මූලද්‍රව්‍යයක් අන්තර්ගතයි. ප්‍රෝටීන් වල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. කාබෝහයිඩ්‍රේට් වල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ලිපිඩවල කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. දරුවන්ට මතකයිද කාබෝහයිඩ්‍රේට් වල රසායනික හඳුනා ගැනීමකදී අපි ඔබට යම්කිසි අනුපාතයක් පිළිබඳව මතක් කිරීමක් කරා. ඔබට මතකද කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය වලින් සෑදුණු හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2:1 වෙච්ච. කියන්නේ හයිඩ්‍රජන් අණු තියෙන ප්‍රමාණය පරමාණු තියෙන ප්‍රමාණයෙන් භාගයක් තමයි ඔක්සිජන් තියෙන්නේ. ඒ විදිහට හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය 2:1 වූ කාබනික සංයෝග අපි කාබෝහයිඩ්‍රේට් හැටියට අඳුරගත්තා. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් තියෙනවා. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2:1 වෙනවා නම් රසායනික සූත්‍රයක් පරීක්ෂා කරනකොට අපි ඒ කාබෝහයිඩ්‍රේට් හැටියට අඳුරගත්තා. මෙතනදී අපි ලිපිඩවලදී ඒ කාරණාව මතු කරන්නේ චුට්ටක් වෙනස් විදිහකට. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුන තියෙනවා. එතකොට ඒක සමානයි. නමුත් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2:1 නොවේ. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2:1 වූ විට එය කාබෝහයිඩ්‍රේට් රසායනික හඳුනා ගැනීමදී. කාබෝහයිඩ්‍රේට් වල 2:1 වුණාට හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය මම නැවත මතක් කරන්නේ. ලිපිඩවල හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය 2:1 නොවෙයි. එහෙනම් 2:1 වඩා වැඩි. එහෙමයි අපි ඒ හඳුනගන්නේ. දැන් ලිපිඩයක් කියන්නේ කුමක්ද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් යන මූලද්‍රව්‍ය වලින් සෑදුණු හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2:1 වඩා වැඩි වූ සංයෝග. 2:1 වඩා වැඩි. 2:1 නම් කාබෝහයිඩ්‍රේට් හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතයේ 2:1 වඩා වැඩි නම් එය ලිපිඩයක් කියලා අපි හඳුර ගන්නවා. දැන් ලිපිඩ කිව්වහම අපි දන්නවා මාතෘකාව අපේ ලිපිඩ. ලිපිඩ කිව්වහම අපි දන්නවා මේ තෙල් සහ මේද වශයෙන් අපි හඳුර ගන්න. ඇත්තටම මේදයක් කියලා කියන්නේ මොකක්ද? කාමර උෂ්ණත්වයේදී, ඒ කියන්නේ අපි ජීවත් වෙන සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේදී මෘදු ඝන ද්‍රව්‍යයක්, ඝන හෝ මෘදු ඝන solid එහෙම නැත්නම් semi solid මෘදු ඝන අවස්ථාවේ පවතින ලිපිඩ අපි හඳුන්වන්නේ මේද කියලා. දැන් උදාහරණයකට බටර් ගත්තොත්, මාගරින් වගේ ඒවා ගත්තොත්, ඒවා මෘදු ඝන ස්වභාවයක් සාමාන්‍ය උෂ්ණත්වයේදී තියෙන. උෂ්ණත්වය වැඩි වුණොත් ඒක දිය වෙනවා. ඔබ දන්නවා බටර් දිය වෙනවා. නමුත් සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී මෘදු ඝන ස්වභාවයක් තියෙනවා නම් අපි ඒවට මේද කියලා ව්‍යවහාරාත්මකව කතා කරනවා. අපි කියනවා මේද කියලා ඒවට. ඊළඟට කාම රුෂ්ණත්වයකදී ද්‍රව වශයෙන් පවතින ලිපිඩ තියෙනවා. අපි ඒ ද්‍රව වශයෙන් පවතින ලිපිඩ වලට කියනවා තෙල් කියලා. පොල් තෙල් එතකොට ලිපිඩයක්. ඒ ලිපිඩයට තියෙන තෙල් වර්ගයක්. තෙල් සහ මේද. එහෙනම් තෙල් කාම රුෂ්ණත්වයේදී ලික්විඩ්ස්. ඒ කියන්නේ ද්‍රවයක් හැටියට පවතින ලිපිඩ. මේද කියන්නේ කාම රුෂ්ණත්වයේදී මෘදු ඝන ද්‍රව්‍යයක්, ඝන හෝ මෘදු ඝන ස්වභාවයක් ගන්නා ලිපිඩ. අපි වෙන අර්ථකථනයකුත් පස්සේ කියන්නම්. ඒවට කියන්නේ මේදය කියලා. දැන් එහෙමනම් මූලික සාකච්ඡාවකදී අපි ගමු ලිපිඩයක් කියන්නේ ලිපිඩ කියන මේ සජීව පදාර්ථයේ සංයෝගය තුල කාබන් තියෙනවා. මේවා පරිස්සමට මතක තියාගන්න. හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍යය තියෙනවා. ඔක්සිජන් කියන මූලද්‍රව්‍යය තියෙනවා. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2:1 වඩා වැඩි. ඔන්න අපි සංකේතාත්මකව එක කිව්වොත් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් තියෙනවා ලිපිඩවල. හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතයේ 2:1 වුණොත් ඒක කාබෝහයිඩ්‍රේටයක්. 2:1 නොවුනොත් නෙමෙයි 2:1 වඩා වැඩි නම් අපි ඒ හඳුන්වන්නේ ලිපිඩයක් කියලා. දැන් ලිපිඩවල අපි ගත්තොත් රසායනය ලිපිඩ අණුවක් සංකීර්ණ බහුඅවයවිකයක් කියලා සලකන්නේ. අපි ප්‍රධාන මාතෘකාව තීදි තමයි මම මේ පසුබිමේ ඔබට කරුණු ඉදිරිපත් කරන්නේ. ලිපිඩයක් කියලා කියන්නේ සංකීර්ණ බහු අවයවිකයක් නොවේ. ඇයි? සංකීර්ණ බහු අවයවිකයක් වෙන්න නම් සරල ඒකකාණු විශාල සංඛ්‍යාවක් එකතු වෙන්න ඕනේ. සරල ඒකකාණු ඒකක අණු 10 15 20 30 ඊට වඩා වැඩි සංඛ්‍යාවක් එකතු වුණොත් අපි ඒකට කියන්නේ බහු අවයවිකයක් කියලා. හැබැයි ලිපිඩ අණුවක් හැදෙන්න එක ලිපිඩ අණුවක් හැදෙන්න උවමනා වෙන්නේ සරල අණු 4යි. 4. එන එක සංකීර්ණ බහු අවයවිකයක් හැටියට සලකන්න බෑ. මේ ලිපිඩයක් හැදෙන්න භාවිතා වෙන සරල අණු 4න් 3ක් මේද අම්ල කියන වර්ගයට අයිති වෙනවා. මේද අම්ල 4යි ඕන වෙන්නේ. 3ක් මේද අම්ල. ඉතිරි එක තමයි ග්ලිසරෝල්. ග්ලිසරෝල් මේ කොලෙස්ටරෝල් කාණ්ඩයට සම්බන්ධ රසායනික ද්‍රව්‍යයක්. ඒතකොට මේද අම්ල වලින් අණු 3කුයි ග්ලිසරෝල් වලින් අණු 1කුයි එකතු වෙලා තමයි ලිපිඩ කියන සජීව පදාර්ථයට අයත් සංයෝගය හැදෙන්නේ. ඒක ප්‍රතික්‍රියාවක් හැටියට ලිව්වොත් මෙහෙම ලියන්න පුළුවන්. 3ක් මේද අම්ල. මේද අම්ල 3ක්. ධන + ග්ලිසරෝල්. ග්ලිසරෝල්. මේද අම්ල 3ක් ග්ලිසරෝල් අණුවක් එක්ක එකතු වෙලා හැදෙන සංයෝගය අපි සලකනවා ලිපිඩයක් කියලා. රයිට්? ඔක තමයි සූත්‍රයක් හැටියට ලියන්නේ. දැන් මේද අම්ල අණු 3 අපි නිකන් බෝල 3කින් දැම්මොත් හරි? මේද අම්ල අණු 3 බෝලයකින් දැම්මොත් මම මේ ටික මකා ගන්නම්. ග්ලිසරෝල් අණු අපි දැම්මොත් කොටුවකින් හරි සංකේත කළොත් මේවා එකතු වෙනවා. මේද අම්ල අණු 3 1 2 3යි. මේ ග්ලිසරෝල් අණු. නිකන් ටිකක් අතිරේක විෂය කරුණක් ඔබට කිව්වොත් මම මේක පාට කරන්නම් පොඩ්ඩක් මේ ඊළඟට ලියන කාරණාවත් එක්ක පැටලෙන්න පුළුවන් නිසා මේවා එකතු වෙන්නේ ඔක්සිජන් පරමාණුක. මේක ඔක්සිජන් නෑ. ඔක්සිජන් පරමාණු වලින් තමයි මෙහෙම එකතු වෙන්නේ. මේ විදිහට ග්ලිසරෝල් අණුවකට මේද අම්ල අණු 3ක් එකතු වෙන සෑම විටකදීම ජලය එක අණුවක් පිට වෙනවා. ඒතර මෙතනදිත් ජල අණුවක් පිට වෙනවා. මෙතනදිත් ජල අණුවක් පිට වෙනවා. මෙතනදිත් ජල අණුවක් පිට වෙනවා. කාරණාව පැහැදිලිද? ග්ලිසරෝල් අණුවකට මේද අම්ල අණුවක් එකතු වන සෑම විටකදීම ජල අණුවක් පිට වෙනවා. ඒ කියන්නේ මේද අම්ල අණු 3ක් ග්ලිසරෝල් අණුවකට බැඳෙන විට එක බැඳීමකදී ජල අණු 1ක් බැගින් බැඳීම් 3කදී ජල අණු 3ක් පිට වෙනවා. 3යි H2O. එන අර උඩ ප්‍රතික්‍රියාවේදී මේද අම්ල අණු 3ට ග්ලිසරෝල් අණුවක් එකතු වීමේදී ලිපිඩ අණුවක් සමගම ජල අණු 3කුත් පිට වෙනවා. H2O 3ක් පිට වෙනවා. ජල අණු 3ක් පිට වෙනවා. සම්පූර්ණ ප්‍රතික්‍රියාව එහෙමයි හැදෙන්නේ. මේද අම්ල 3ක් ධන ග්ලිසරෝල් ඊතලයක් ලිපිඩ ධන 3ක් ජල අණු. ජල අණු 3ක් පිට වෙනවා. ඒක යම් වැදගත්කමක් තියෙන විෂය කොටසක් වෙනවා. අපිට ඊළඟට යන්න පුළුවන් මම ඔය කියපු කාරණාව පිළිබඳව සටහනකට. බලන්න පළවෙනි කොටසේ තියෙනවා කාබන් C හයිඩ්‍රජන් H ඔක්සිජන් O. right? යන මූලද්‍රව්‍ය වලින් සෑදුණු හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය හයිඩ්‍රජන් 2යි ඔක්සිජන් අතර අනුපාතය 2ට 1ට වඩා වැඩි. හරි? හරිම නිශ්චලව ඔබගේ තොරතුරු ඔබ ඇතුළට ගන්න. කාබනික සංයෝග කාණ්ඩයක්. දැන් කියන්නේ ලිපිඩ අර්ථකථනයක්. මුලම පේලිය කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් යන මූලද්‍රව්‍ය වලින් සෑදුණු හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය 2ට 1ට වඩා වැඩි කාබනික සංයෝග කාණ්ඩයක් ලිපිඩ කියන්නේ. ලිපිඩ අණුවක් සෑදීමට ඔන්න බලන්න ග්ලිසරෝල් අණුවකුයි මම ඉස්සලා පැහැදිලි කළා අණුවක් සහ මේද අම්ල අණු 3ක් සහභාගී වේ. ග්ලිසරෝල් අණුවකට මේද අම්ල අණු 3ක් බැඳීමේදී ජල අණු 3ක් පිට වේ. ඉතාම සරලව, නිවැරදිව, සාරාංශගතව මේ කාරණාව ඔබට හෙලිදක්වලා තියෙනවා. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය වලින් හැදුණු හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතයේ 2:1ට වඩා වැඩි කාබනික සංයෝග ලිපිඩ. ලිපිඩ අණුවක් හැදෙනකොට ග්ලිසරෝල් අණුවක් සහ මේදාම්ල අණු 3ක් ඒකට සම්බන්ධ වෙනවා. ලිපිඩ අණුවක් හැදෙනකොට ග්ලිසරෝල් අණුවක් සමග මේදාම්ල අණුවක් සම්බන්ධ වන සෑම මොහොතකදීම ජල අණුවක් හැදෙන නිසා ජල අණු 3ක් පිට වෙනවා. දැන් බලන්න ප්‍රතික්‍රියාව දෙස. මේදාම්ල අණු 3යි ග්ලිසරෝල් 1යි එකතු වෙලා ලිපිඩයක් හැදෙනකොට ජල අණු 3ක් පිට වෙනවා. මම හිතන්නේ අපි මේ කරන සාකච්ඡාව ඔබගේ මනසේ ගැඹුරුම තැන්වල තැන්පත් වෙන්න ඕනේ. එහෙම තැන්පත් වෙනවා කියලා. දැන් ලිපිඩ අණුවක දැන් ඊළඟ කොටසට යන්නේ මම පැහැදිලි කරන්නම්. ලිපිඩ අණුව වල පවතින හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව අනුව කොච්චර හයිඩ්‍රජන් පරමාණු තියෙනවද? උපරිමයක් තියෙනවද? උපරිමයට වඩා අඩුද? අණුව ඒවා ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කරනු ලැබේ. සංතෘප්ත ලිපිඩ, අසන්තෘප්ත ලිපිඩ. අපි සංතෘප්තයි කියලා වචනයක් පාවිච්චි කරන්නේ උපරිමව කියන අදහස. දැන් අපි තුමු ඔබගේ ගෙදර තියෙනවා ලුණු දියර සහිත භාජනයක්. මේ ලුණු දියර සහිත භාජනයේ ලුණුයි වතුරයි දෙකම තියෙනවා. ලුණු වතුර, ලුණු කැටක් තියෙනවා. ඒ ලුණු වතුරවල ලුණු දිය වෙන්න පුළුවන් ප්‍රමාණය උපරිමව දිය වෙලා තියෙන නිසා තමයි දිය නොවූ ලුණු කැට ඉතිරි වෙන්නේ. ඒ අනුව අර ද්‍රාවණය අපි සලකනවා උපරිම ලුණු ප්‍රමාණයක් දිය වූ ද්‍රාවණයක්. මොකද නම? සංතෘප්ත ලුණු ද්‍රාවණය. සංතෘප්ත කියන එකේ අර්ථය සිංහලව බැලුවොත් සිංහලෙන් උපරිමය කියන අදහස එනවා. ඒ නිසා යම්කිසි ලිපිඩ අණුවක හයිඩ්‍රජන් පරමාණු ඒ ලිපිඩ අණුව තුල තිබිය හැකි උපරිම ප්‍රමාණය තිබෙනවා නම් ඒක සංතෘප්ත ලිපිඩයක්. ඒකට තව අර්ථකථනයක් තියෙනවා. ඒ කියන්නේ කාබන් පරමාණු අතර ඒක බන්ධන පමණක් තියෙනවා නම් ඒවා සංතෘප්ත ලිපිඩ කියලා. කාබන් පරමාණු අතර ඒක බන්ධන වලට අමතරව ද්විත්ව බන්ධන හා ත්‍රිත්ව බන්ධන තියෙනවා නම් ඒවා අසන්තෘප්ත ලිපිඩ කියලා. ඒ අර්ථකථනේ ටිකක් විතර අර බන්ධන පාඩමත් එක්ක සම්බන්ධයි. ඒක 10 වෙනි පාඩම විතර වෙනකොට තමයි කෙරෙන්නේ. ඒ නිසා අපි මේ අර්ථකථනෙට මේ වෙලාවේ වැඩි යන්න ඕනේ නැහැ. ඔන්න බලන්න ලිපිඩ අණුවක් සෑදෙන මේදාම්ල වල ඇති කාබන් පරමාණු වලට උපරිම හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාවක් බැඳී ඇති විට ඒවා සංතෘප්ත ලිපිඩ කියලා හඳුන්වනවා. අපි ඒවා හඳුන්වනවා මොන ලිපිඩ කියලාද? සංතෘප්ත ලිපිඩ කියලා. හරි? බලමු ඊළඟට. සංතෘප්ත ලිපිඩ කාමර උෂ්ණත්වයේදී ඝන හෝ අර්ධ ඝන ස්වභාවයෙන් පවතී. මේ බලන්නකෝ. ඉස්සෙල්ලා අපි කිව්වා නේද ලිපිඩයක ඝන හෝ අර්ධ ඝන ස්වභාවයකින් ලිපිඩ පවතිනවා නම් ඒවා මේද කියලා. එහෙනම් අපි සාමාන්‍ය භාෂාවෙන් මේද කියලා හඳුන්වන්නේ සංතෘප්ත ලිපිඩවලට. සංතෘප්ත ලිපිඩ තමයි මේද කියන්නේ. ඇයි? බට, මාගරින් කියලා අපි හඳුන්වන අපි ආහාර වලට ගන්න, අපි ආහාර වලට එකතු කරගන්න මේ බට මාගරින් වගේ දේවල් කාම රුෂ්ණත්වයේදී මෘදු ඝන ස්වභාවයකින් තියෙන. soft solid මෘදු ඝන ස්වභාවයෙන් තියෙන. ඒවා මේද. ලිපිඩ අණුවක් සාධන මේදාම්ල වල ඇති කාබන් පරමාණු වලට ඔන්න බලන්න උපරිමය නොවේ උපරිමයට වඩා අඩු හයිඩ්‍රජන් සංඛ්‍යාවක් තියෙනවා නම් උපරිමය නම් සංතෘප්තයි උපරිමයට වඩා අඩු නම් අසන්තෘප්ත මේද කියලා ලිපිඩ කියලා හඳුන්වනවා. අසන්තෘප්ත ලිපිඩ. ඊළඟට කියනවා අසන්තෘප්ත ලිපිඩ කාම රුෂ්ණත්වයේදී මේ බලන්න ද්‍රව අවස්ථාවේ පවතින. අසන්තෘප්ත ලිපිඩ කාම රුෂ්ණත්වයේදී පවතින ද්‍රව තත්වයේ පොල් තෙල්, එඬරු තෙල්, තල තෙල්. එහෙනම් අපි අසන්තෘප්ත ලිපිඩ කියන වචනය යොදලා තියෙන්නේ විවහාරාත්මකව අපි කියන තෙල් වලට. එහෙනම් තෙල්. ඔබ තෙල් වර්ග නම් ඕන තරම් දන්නවා. මොනවද? පොල් තෙල්, එඬරු තෙල්, තල තෙල්. තව මොනවද තෙල් දන්නේ? තව ඔයිල් වර්ග ඕන තරම් තියෙනවා නේද? තව මොනවද? භූමි තෙල් හරියද? භූමි තෙල් බෑ. ඇයි භූමි තෙල් බැරි? ඒවා සජීව පදාර්ථයේ සංඝටකයක් නෙමෙයි. ඩීසල් බෑ. තෙල් තමයි. පෙට්‍රල් බෑ. තෙල් තමයි. මේ දවස්වල නැත් එක්ක. නමුත් ඒවා ලිපිඩ නෙවෙයි. ඇයි? ඒවා සජීව පදාර්ථයේ සංයෝගය හැටියට සලකන්නේ නැහැ. එහෙනම් පොල් තෙල්, එඬරු තෙල්, තල තෙල්, රස කජු වල ගන්න තෙල්, ගම්මිරිස් වලින් ගන්න තෙල්, ඒවා ඔක්කොම අපි ලිපිඩ කුරුඳු තෙල්, ඒවා ලිපිඩ හැටියට සලකන්න පුළුවන්. ලිපිඩ වල අසන්තෘප්ත මේද. දැන් සාකච්ඡාවේ ඔබ ඇවිල්ලා තියෙනවා නිශ්චිත ස්ථානයකට. අපිට ලිපිඩ බෙදන්න පුළුවන් කොටස් දෙකකට. මොනවද? එකක් තමයි සංතෘප්ත ලිපිඩ. සංතෘප්ත ලිපිඩ වලට අපි කියන්න පුළුවන් මේද කියලා. උපරිම හයිඩ්‍රජන් ප්‍රමාණයක් අඩංගු ලිපිඩ. අනිත් එක තමයි අසන්තෘප්ත ලිපිඩ. අසන්තෘප්ත ලිපිඩ. අපි ඒවට ව්‍යවහාරාත්මකව අපි කියන කතාව තමයි සන්තෘප්ත ලිපිඩ මේද අසන්තෘප්ත ලිපිඩ. එතකොට තෙල්. උදාහරණ දැන් ඒ සාමාන්‍ය වචනයත් එක්ක සපය ගන්න අපිට හැකියාවක් තියෙනවා. හරි සාමාන්‍ය වචනත් එක්ක හැකියාවක් තියෙනවා. එනවලු දැන් ලිපිඩ ගැන අපි මොනවද දන්නේ? අපි ලිපිඩ ගැන දන්නවා පළවෙනි කාරණාව හැටියට දරුවා මතක තියාගන්න. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් වලින් හැදිලා තියෙනවා. හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය දෙකට එකට වඩා වැඩි. ලිපිඩ මම සාරාංශයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. ලිපිඩ අණුවක තියෙන ලිපිඩ අණුවක් හැදිලා තියෙන කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් වල හයිඩ්‍රජන් ඔක්සිජන් දෙකට වඩා වැඩි එක. හරි ලිපිඩ අණුවක් හැදිලා තියෙන්නේ සරල අණු 4කින්. ඒ අණුව ලිපිඩ සංකීර්ණ බහු අවයවිකයක් නොවේ. සංකීර්ණ බහු අවයවිකයක් වෙන්න නම් ඒ අණුව හැදෙන්න ඕන පරමාණු අණු විශාල සංඛ්‍යාවක්. මෙතන 4යි. මොනවද ඒ 4? දැන් මනෝමය වශයෙන් ඔබ ඒක කියන්න. එකක් තමයි මේද අම්ල. මේද අම්ල අණු 3යි. ඊළඟ අනිත් එක තමයි ග්ලිසරෝල්. මේද අම්ල අණු 3යි ග්ලිසරෝල් එකයි එකතු වෙලා හැදෙන ලිපිඩයක්. මේද අම්ල අණුවක් ලිපිඩයකට සම්බන්ධ වන සෑම මොහොතකදීම ජල අණුවක් පිට වෙනවා. ඒ අණුව ලිපිඩ අණුවක් හැදෙනකොට පිටවන ජල අණු සංඛ්‍යාව 3යි. ඊළඟට අපි දැන් මොහොතකට කලින් කතා කළේ ලිපිඩ අණුවක තියෙන ලිපිඩවල තියෙන වර්ග දෙක ගැන. එකක් තමයි සංතෘප්ත ලිපිඩ අනිත් එක අසන්තෘප්ත ලිපිඩ. සංතෘප්ත ලිපිඩ කියලා කියන්නේ එම ලිපිඩ අණුව තුල මතකද දරුවන්ට උපරිම හයිඩ්‍රජන් ප්‍රමාණයක් තියෙන ඒවා. ඒවා භාවිතයේදී අපි මේද කියලා හඳුන්වනවා. බටර්, මාගරින් වගේ දේවල්. අසන්තෘප්ත ලිපිඩ කියන්නේ උපරිම හයිඩ්‍රජන් ප්‍රමාණයට වඩා අඩුවෙන් තියෙන ඒවා. ඒවායේ කාබන් පරමාණු අතර ද්විත්ව ත්‍රිත්ව බන්ධන තියෙනවා. ඒතර ඒවා කාම රුෂ්ණත්වයේදී තෙල් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඕක තමයි ලිපිඩවල රසායනීය පිළිබඳව සාමාන්‍ය පෙළ දරුවෙක් විභාගයට අරන් යන්න ඕන තොරතුරු ටික. ඕගොල්ලෝ ඉගෙන ගන්න දේවල් විභාගයට නොගෙන ගෙනියන්නේ නැතුව, Tamange ඇඟට ගන්නෙ නැතුව, gedara දාලා ගියොත් ප්‍රශ්නපත්‍රයේ ඔබට ප්‍රශ්නපත්‍රයක්ම වෙනවා. ඔබට ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්නපත්‍රයක් නොවෙන්න. ඒක ප්‍රශ්නපත්‍රයක් වුණාට ඔබ මේ සියලු දේ දන්නවා නම් ඒව ඔබට ප්‍රශ්න නෙවෙයි. දැනගන්න විදිහක් නැහැ. කරුණු හලලා gedara දාලා ගියොත්. කරුණු හලන්න නැතුව, gedara දාන්න නැතුව ඔබගේ මනසට, බුද්ධියට, හිතට, ඇඟට, ඇස් දෙකට මේ සියලු අවයව වලට කොටින්ම සර්වාංගයටම විෂය අරගෙන විභාගයට යන ළමයා ඒ ප්‍රශ්නවලට උත්තර ලියන්න ඉතාම පහසුයි. දැන් අපි අපේ ලිපිඩ සාකච්ඡාවේ මූලික කාරණා ටික තමයි සාකච්ඡා කරමින් ගියේ. මූලික කරුණු ටික. මොකද කාබෝහයිඩ්‍රේටයි ප්‍රෝටීනයි එක්ක සංසන්දනය කරලා ගත්තාම දැන් කාබෝහයිඩ්‍රේට සංකීර්ණ බහු අවයවයක් නේද? ඇයි? අමයිනෝ අම්ල විශාල සංඛ්‍යාවක් එකතු වෙලා කාබෝහයිඩ්‍රේට හැදුනේ. කාබෝහයිඩ්‍රේට හැදෙන්නේ මොනොසැකරයිඩ් විශාල සංඛ්‍යාවක් එකතු වෙලා. මට කියුනේ ප්‍රෝටීන කියන සංකීර්ණ බහු අවයවිකය හැදෙන්නේ අමයිනෝ අම්ල ගොඩක් එකතු වෙලා. හැබැයි ලිපිඩ කියන්නේ ඒ දෙකටම වඩා වෙනස් වෙච්ච රසායනයක් තියෙන සංයෝග කාණ්ඩයක්. මොකද්ද ප්‍රධාන වෙනස? ලිපිඩවල තියෙන්නේ මොනවද? අණු 4යි. ඒතොර ලිපිඩ සංකීර්ණ බහු අවයවිකයක් නොවේ කියන කාරණාව තමයි ඔබගේ ඔළුවට ගන්න තියෙන්නේ. හරි? දැන් ලිපිඩවල තෙල් සහ මේද කතාවක් දන්නවා. ලිපිඩ අණුවක තියෙන මුළු අණු සංඛ්‍යාවෙන් 3ක් මේද අම්ල කියලා දන්නවා. එකක් ග්ලිසරෝල් කියලා දන්නවා. මේද අම්ල අණුවක් ග්ලිසරෝල් අණුවකට සම්බන්ධ වෙන සෑම විටකදීම ජල අණුවක් පිටවන බවත් දන්නවා. අපි එතනින් පස්සේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලිපිඩවල භාවිතය පිළිබඳව. ඊට පස්සේ අපිට සාකච්ඡාවක් යනවා ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂණ පිළිබඳ කතාව. හරි එතකොට අපි ඒ කොටස සාකච්ඡා කරමු අද සුළු විරාමයක් ඔබට දීමෙන් අනතුරුව. විරාමයෙන් පසුව අපේ දරුවෝ සියලු දෙනාම නැවත අප සමග එකතු වෙනවා කියලා අපේ විශ්වාසයක් තියෙනවා. ඔබව මට පේන්නේ නැහැ නේද? ෆිසිකල් ක්ලාස් එකක වගේ ඉන්ටර්වල් එකක් දුන්නාට පස්සේ දරුවෝ ඉන්ටර්වල් එකකින් පස්සේ විවේකයෙන් විරාමයෙන් පස්සේ පන්ති කාමරේ ඉඳ ගන්න. පන්ති කාමරේ ඉඳගත්තට පස්සේ අපි ඔවුන් සමග විරාමයට පෙර කරපු සාකච්ඡාව නැවත සම්බන්ධ කරනවා, කන්ටිනියු කරනවා කියන්නේ. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි දරුවා ඉන්නේ ගෙදර. මෙතන මේ ඔබ ගන්න විරාමය තුළ ඔබ නැවත පාඩමත් එක්ක සම්බන්ධ වෙනවද නැද්ද කියන කාරණාව පිළිබඳ වගකීම ඔබටමයි පැවරෙන්නේ. අන්න ඒක මතක තියාගන්න. ඒ වගේම මේ වගකීමෙන් කොටසක් ඔබගේ දෙමව්පියන්ටත් පැවරෙන්න ඕනේ. අඛණ්ඩව අද දෙරණ এডুকেෂන් නාලිකාව සමග සම්බන්ධ වෙලා මේ අධ්‍යාපනය ලැබෙන දරුවන්ගේ සහ දරුවන්ගේ දෙමව්පියන්ගේ ආකල්පමය වශයෙන් තියෙන්න ඕනේ ඔබ මේ දේශනවලදී මම පෙර දේශනයකදීත් මේ ගැන මුලදී සාකච්ඡා කළා. නරඹන්නෙක් වෙලා බෑ. ඔබ නරඹන්නෙක් හැටියට හිටියොත් නැරඹුම පමණයි. රූපවාහිනී ප්‍රේක්ෂකයෙකුට රූපවාහිනිය තුල යම් දෙයක් ඉගෙන ගන්න බෑ. ඒ නිසා දැන් අපිට අපි සාමාන්‍යයෙන් රූපවාහිනියක් ඉදිරියේ ඒ ස්ක්‍රීන් එක දිහා බලාගෙන අපි ප්‍රේක්ෂකයෙකු හැටියට නාට්‍ය එහෙම බලනවා. නොයෙකුත් සංගීතමය වැඩසටහන් හා වෙනත් වැඩසටහන් නරඹනකොට අපිට අපි ආස කරන දේවල් තමයි ගොඩක් වෙලාවට ඒ වෙලාවේදී අපි බලන්නේ. අපි ආස නැත්තම් අපි ටීවී එක ඕෆ් කරලා දානවා. එහෙම නැත්නම් වෙන channel එකකට මාරු කර ගන්නවා. ආසාව සමග පදනම් වෙන දේවල්, කැමැත්ත සමග පදනම් වෙන දේවල් අපේ හිතේ ගොඩාක් ගැඹුරින් ධාරණය වෙනවා. ඒ නිසා තමයි ඔබ ටෙලිඩ්‍රාම එකක් බලනකොට ඊළඟ සතියේ ටෙලිග්‍රෑම් එක පටන් ගන්නකොටම ඔබ ගිය සතියේ හෝ ඊට කලින් සතියේ සියලුම දේවල් ඔබට මතකයි. මොකද්ද උනේ කියලාත් මතකයි, දෙබස් මතකයි, සිද්ධි සියල්ල මතකයි. ඔබ කැමැත්තෙන් කරන දේවල් වල මතකය ගැඹුරින් හිටිනවා, මතකය ගැඹුරින් රඳා පවතින. විතරක් නෙවෙයි. ඒක අවසන් වුණාට පස්සේ ඔබ තවත් බලාපොරොත්තුවක් එක්ක තමයි නරඹල අවසන් වෙන්නේ. ඉතින් දරුවෝ මේ අධ්‍යාපනය කියන ඔබට ඔබගේ ජීවිතය වෙනස් කරන තීරණාත්මක සාධකයේදීත් ඔබ ඒ විදිහටම නම් ඉතාම අතිශයින් කැමැත්තෙන් නම් අධ්‍යාපනික දේශනවලට සම්බන්ධ වෙන්නේ ඔබට ඒව අමතක වෙන්න විදියක් නැහැ. මොකද දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොලේ නම්. මතක තබා ගැනීමට අසීරුයි, මතක හිටින්නේ නැහැ, අපිට මතක නැහැ කියලා ළමයි කියනවා නම් එතකොට ඒක මොලේ ආබාධයක් නේ. දැන් මොලේ ආබාධයක් නම් දරුවන්ට තියෙන්නේ ඔවුන්ට කොහොමද, දරුවන්ට පමණක් නෙමෙයි වැඩිහිටියන්ට පවා ඔවුන් කැමැත්තෙන් කරන සියලු දේ මතක, අවධානයෙන් කරන දේවල් මතක කොහොමද? එහෙමනම් ඒවටත් ඒ මොලේ අමාරුව අමතක වීම තියෙන්නේ පැයි. කරුණා කරලා මම කියන්න උත්සාහ කරපු පණිවිඩය ඔබගේ හිතට ගන්න. උවමනාව, කැමැත්ත සහ අවධානය ඔබ තුළ දැඩි ලෙස පවත්වා ගත හැකි නම් ඔබට මේ අධ්‍යයනයන්, මේ ඉගෙන ගන්න විෂය කරුණුවල කිසිදු මතකයක් මැකී යන්නේ නැහැ. මතකයන් මැකී යන්නේ ඔබ අඩු අවධානයක් සහිතව, මෙන්ම අඩු කැමැත්තක් සහිතව විෂය අධ්‍යයනය කරනවා නම් විතරයි. ඒ ඔබගේ කැමැත්තේ හෝ අවධානයේ ප්‍රමාණය අඩු වැඩි වීම නිසා තමයි විවිධ දරුවන්ගේ ප්‍රතිඵලවල වෙනසක් ඇති වෙන්නේ. ඒ දරුවෝ හැම කෙනාම දැඩි ආශාවකින්, කැමැත්තකින්, මෙන්ම අවධානයකින් Tamanගේ විෂයන් වල කටයුතු කරනවා නම් කාගේවත් ප්‍රතිඵලයක් දුර්වල වෙන්න හේතුවක් නැහැ. ඒක තමයි මනෝමය తত্ত্বය. රයිට්. අපි මේ උපදේශ ඔබට දුන්නේ සමහර දරුවෝ පොඩි විරාමයක් දුන්නාම ඒක ලොකු විරාමයක් බවට පත් කරගෙන දේශනය ආරම්භ වෙලා සුළු මොහොතක් ගියාට පස්සේ ඒකට සම්බන්ධ වෙන දරුවෝ ඉන්නවා නම් ඒ අයට මේ මතක් කිරීම කළේ. ඒ නිසා හැමදාම සුළු විරාමයෙන් පස්සේ ඒ මොහොතේම අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මම කතා කරගෙන හිටියේ ලිපිඩ පිළිබඳව. ලිපිඩ කියලා කියන්නේ සජීව පදාර්ථයේ තියෙන ප්‍රධාන කාබනික සංයෝග කාණ්ඩ 4න් එකක්. සංකීර්ණ බහුඅවයවිකයක් නෙවෙයි. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් මම මේ 5 වෙනි පාර විතර කියන්නේ. වලින් හැදිලා තියෙන්නේ. හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය 2:1යි. ඔය වගේ කරුණු කිව්වා. සංතෘප්ත ලිපිඩ කිව්වා, අසංතෘප්ත ලිපිඩ කිව්වා. දැන් ඔබ ගමන් කරන්නේ, මම ගමන් කරන්නේ ඔබත් එක්කම ලිපිඩවල භාවිතය පිළිබඳ සාකච්ඡා කරන්න. ලිපිඩවල භාවිතය. අපිට ලිපිඩ භාවිතාවන අවස්ථා 2ක් තිරයේ සඳහන් වෙනවා. ලිපිඩ භාවිතාවන අවස්ථා 5ක් 6ක් තියෙනවා. අපි ඒ භාවිතාවන මේකේ තියෙන නෝට් එක නැතුව භාවිතාවන අවස්ථාව පාඩම් කරගමු. ශක්ති ජනක පෝෂකයක් ලෙස භාවිතා කරනවා. ජලය වාෂ්ප වීම වළක්වා ගැනීම සඳහා භාවිතා කරනවා. පොඩක් ඉන්න. මේ ජලය වාෂ්ප වීම වළක්වා ගැනීම කියන මාතෘකාව අපි ඊළඟ පිටුවට ගන්න වෙනවා කියලා මට හිතෙනවා. මම මේ මාතෘකාව කපනවා. රයිට්? පක්ෂි නිසා සීරපයින් යන උෂ්ණත්වය පාලනය කර ගැනීම කියලා මේක හැදෙන්න ඕනේ. උෂ්ණත්වය පාලනය කර ගැනීම මාතෘකාව පොඩ්ඩක් එහාට මෙහාට පැටලිලා. පාලනය කර ගැනීම. පාලනය කිරීම කියලා ලියමුකෝ. ඒතර අපිට ලිපිඩ අවශ්‍ය වෙනවා උෂ්ණත්වය පාලනය කරගන්න. ඊළඟට අපි බලමු ලිපිඩ අවශ්‍ය වෙනවා ජලය වාෂ්ප වීම වළක්වා ගැනීම. දැක්ක අර ඉස්සලා මකපු එක මේ පැත්තේ තියෙනවා. හතරවෙනු අපිට වැදගත් වෙනවා ව්‍යුහමය සංඝටකයක් ලෙස භාවිතා වෙනවා. පස්වෙනු අපිට වැදගත් වෙනවා සත්ව දේහයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්ෂා කර ගැනීමට ඕන වෙනවා. හයවෙනු අපිට ඕන වෙනවා සත්ව දේහයේ ඇතැම් හෝමෝන නිපදවීමට ලිපිඩ ඕන වෙනවා. දැන් අපි නැවත ආපස්සට ගිහිල්ලා මේ කරුණු ගැන කිව්වොත් ඔන්න ඒ කරුණු 6 තමයි අපි හයිලයිට් කරලා තියාගන්න ඕනේ. ඒ කියන්නේ ලිපිඩවල භාවිත අවස්ථා මොනවද කියන එක. ශක්ති ජනක පෝෂකයක් ලෙස. දැන් ඔයා දන්නවා අපේ ශරීරයට අවශ්‍ය ශක්තිය නිපදවන්න අපි පාවිච්චි කරන ප්‍රධාන පෝෂකය කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් නැති වුණොත් දැන් අපි බත් පාම් පිට්ටු අනම්මනම් සාමාන්‍ය එදිනෙදා ගන්න කාබෝහයිඩ්‍රේට් නැති වුණොත් මොකද වෙන්නේ? අපේ ශරීරයේ ගබඩා කරලා තියෙනවා ලිපිඩ. ගොඩක් වෙලාවට හැමත යටින් අපි කියන්නේ ඒකට අදස්තරමය කියලා ලිපිඩ තට්ටු තියෙනවා. එතකොට ටිකක් අපිට ස්තුල භාවයක් එනවා. ලිපිඩ ගබඩා කරපුවාම ස්තුල භාවයක් මහතයි. කාබෝහයිඩ්‍රේට් ආහාර නොගන්න කෙනෙක්ට ශක්තිය නිපදව ගන්න ඕන වුණාම අර ගබඩා කරපු ලිපිඩ ටික ගන්නවා. ඒ නිසා තමයි निराහාරව ඉන්නකොට කෙට්ටු වෙන්නේ. निराහාරව ඉන්නකොට මොකද වෙන්නේ? ශක්තිය නිපදවන්න කාබෝහයිඩ්‍රේට් නැහැ. ඒ කාබෝහයිඩ්‍රේට් ගන්න ලිපිඩ තැන්පත් ලිපිඩ වලින්. බැංකුවේ දාපු සල්ලි ගන්නවා වගේ වැඩක්. මේ දිනදා සල්ලි නැත්තම් බැංකුවේ දාපු සල්ලි වලින් අපි ජීවත් වෙනවනේ. ඒ වගේ තමයි අපි බැංකුවේ දාපු ආහාරය. තමයි මේ අපි ගබඩා කරනවද ස්ටොක් කරපු ලිපිඩ. ඒ ලිපිඩ ටික ගන්නවා. ඒ කියන්නේ ශක්ති ජනක පෝෂකයක් ලෙස ලිපිඩ වල භාවිතය ප්‍රාථමික නැහැ, ද්විතීයකයි. ප්‍රයිමරි නෙමෙයි සෙකන්ඩරි. ඒ කියන්නේ දෙවනුව ගන්න. කාබෝහයිඩ්‍රේට් නැති වුණාම අපි ප්‍රෝටීන් ගැන කියනකොට මතකද ඔයාට කිව්වා ප්‍රෝටීන් ගන්නේ තුන්වනුව. ඒ දෙකම නැති වුණාම. දැන් එහෙනම් ලිපිඩවල තියෙන ශක්ති ජනකගේ ශක්තිය ජනනය කිරීමේ හැකියාව ගැන බලන්න. ශක්තිය නිපදවීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ කාබෝහයිඩ්‍රේට් මේ. ඔය තියෙන්නේ. ඊට අමතරව ලිපිඩද ශක්තිය නිපදවීමට යොදා ගනී. කාබෝහයිඩ්‍රේට් වලට වඩා ලිපිඩවල ශක්ති ජනක අගය වැඩි. කියන්නේ ලිපිඩ ආහාරයට ගත්තාම අපිට වැඩිපුර ශක්තිය ලැබෙනවා කියන එක. නමුත් ඒකේ පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. ඔන්න බලන්න කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් එකකින් ශක්තිය ලබා ගන්න පුළුවන්ලු කිලෝ ජූල් 17ක්. කාබෝහයිඩ්‍රේට් වලින් ලබා ගන්න පුළුවන් ශක්ති ප්‍රමාණය කිලෝ ජූල් 17යි. ජූල් වලින් ශක්තිය මනින්නේ මේක ජූල් 1000ක් කිලෝ ජූල් එකයි කිලෝ ජූල් 17යි. එතකොට ලිපිඩ වලින් ලබා ගන්න පුළුවන් ශක්තිය අගය 1 ග්‍රෑම් එකකින් 1 ග්‍රෑම් එකකින් කිලෝ ජූල් තියෙනවා 39ක්. බලන්න දෙගුණයටත් වඩා වැඩි. එහෙනම් අපිට පාන් කනකොට බටර් ගාගන්න. පාන් වලින් ලැබෙන ශක්තියට වඩා බටර් වලින් ලැබෙන ශක්තිය වැඩි. එහෙමයි කියලා බටර් වලට පාන් ගා ගන්න බෑ. බටර් කාලා ගොඩක් පාන් චුට්ටක් කන්නේ නැහනේ අපි. එතන වෙන ප්‍රශ්නයක් එනවා. මොකද කාබෝහයිඩ්‍රේට් අපේ රුධිර නාල හෝ වෙනත් නාලවල තැන්පත් වෙන්නේ. ලිපිඩ කොටස් කුඩා තෙල් බිඳු හැටියට ෆැට් බොඩිස් හැටියට රුධිර නාලවල තැන්පත් වෙන්න බලනවා. ඒ නිසා අපිට කාබෝහයිඩ්‍රේට වලට වඩා ලිපිඩ වල ශක්තිජනකයගේ වැඩි කියලා පාන් වලට බටර් ගා ගන්න නැතුව බටර් වලට පාන් ගාගෙන කන සිරිතක් අපි පුරුදු වෙලා නැහැ. මොකද අපි ස්වේච්ඡාවෙන්ම අපි දන්නවා ස්වාධීනවම ලිපිඩ ආහාර වල එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා, පොඩිත් නැහැ. කොලෙස්ටරෝල් අවිලා නම් මන වෙලා ලිපිඩ කොටස් රුධිර නාල වල තැන්පත් වෙලා ඒව හිර වෙලා නේද? හાર્ට් ඇටැක් හැදිලා උරස් ආබාධය කියන ඒවා හැදිලා ලෙඩ ගොඩකට එන්න පුළුවන්. එනිසා ලිපිඩ භාවිතයේ යම්කිසි සීමා සහිතව කළ යුතුයි කියන එකයි වෛද්‍ය උපදෙස තියෙන්නේ. රයිට්. ඒ කතාව හරි. ඊළඟ එක තමයි උෂ්ණත්වය පාලනය කරන්නේ. දැන් උෂ්ණත්වය පාලනය කරන්නේ කවුද? චලතාපී සතුන්, අචලතාපී සතුන්. තමන්ගේ ශරීර උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය සමග වෙනස් වෙනවා නම් ඒගොල්ලෝ චලතාපී සතුන්. චලතාපී සතුන්ට උෂ්ණත්වය පාලනය කිරීමට විශේෂ යාන්ත්‍රණයක් ඕනේ නැහැ. මොකද එයා තමන්ගේ ශරීර උෂ්ණත්වය නොවෙනස්ව නියතව පවත්වා ගන්නේ නැහැ. අචලතාපී සතුන් කවුද? පක්ෂීන් සහ ශීරපහීන්. දැන් අපි අචලතාපී. අපේ ශරීර උෂ්ණත්වය අපි පරිසරය අනුව වෙනස් කරගන්නේ නැහැ. අන්න අචලතාපී සතුන්ගේ ශරීරය ඇතුලේ උෂ්ණත්වය පාලනය කරගන්න ලිපිඩ ඕන වෙනවා. ඒ ලිපිඩ තට්ටුවක් තියෙන නිසා සමට යටින් ලිපිඩ හරහා තාපය ගමන් කරන අඩුයි. ලිපිඩ තාපයට අපාරගම්‍යයි. තාපය යන්නේ නැහැ. යනවා නම් පාරගම්මය කියන්නේ මේක ද්‍රව්‍යයක් නොවුනත් නිකන් තාප සන්නායනයක් නැහැ වගේ. මේ බලන්න පක්ෂීන් සහ ශීරපායින් යන අචලතාපී සතුන් ශරීර උෂ්ණත්වය නියතව පවත්වා ගැනීමට ඔවුන්ගේ සමට යටින් අදස්තරමයේ හැමට යටින් දින අදස්තරමයේ ලිපිඩ ස්තරයක් තියෙනවා. සමට යටින් අදස්තරමයේ මොන ස්තරයක් තියෙනවද? ලිපිඩ ස්තරයක් තියෙනවා. මේ බලන්න සමට යටින් අදස්තරමයේ තියෙනවා ලිපිඩ ස්තරයක්. පවති. එමගින් දේහ උෂ්ණත්වය පාලනය කරගන්නවා. ඊළඟට තුන්වෙනි එක බලන්න. ජලය වාෂ්ප වීම වළක්ව ගන්න. දැන් ශාකවලට මේ ප්‍රශ්න තියෙනවා. ශාකවල මතු පිට තියෙන සෛල මතු පිටින් ජලය වාෂ්ප වෙන්න පුළුවන්. පත්‍රවල ජලය වාෂ්ප වෙන්න වෙනම තැන් තියෙනවනේ පූටිකා. පූටිකා වලින් ජලය වාෂ්ප වෙන එක සාමාන්‍ය උච්ඡේදනයක්. හැබැයි පත්‍රය සම්පූර්ණයෙන් නිරාවරණය වෙලා තිබුණොත් වාතයට අවුව වැටෙනකොටම මුළු පත්‍රයම ජලයේ වාෂ්ප වෙන්න පුළුවන්. ඒ වළක්ව ගන්න පත්‍ර මතු පිට තියෙන ස්තරයක්. ශාක පත්‍ර වලින් පමණට වඩා ජලයේ වාෂ්පෝහොත් පත්‍ර මැලවි ශාකය මිය යනවා. පත්‍ර මැලවි ශාකය මොකද වෙන්නේ? මිය යනවා. ශාකය මිය යා හැකියි. ඒ වළක්වා ගැනීමට පත්‍ර මතු පිට තියෙනවා කියුටින් කියලා ඉටි ස්තරයක්. ඒක ලිපිඩයක්. මොකද? කියුටින් කියලා ලිපිඩ ස්තරයක්. ඇතම් සත්වයන්ගේද මේ ඉටි ස්තරය තියෙනවා. එතකොට ජලය වාෂ්ප වීමෙන් විජලනයෙන් ආරක්ෂා වෙන්න මේ ලිපිඩ ස්තරය ඕනේ. මොකද ලිපිඩ ජලයට අපාරගම්‍යයි. ජලය ලිපිඩ හරහා යන්නේ අපාරගම්‍යයි. ලිපිඩ හරහා ජලය ගමන් කරන්නේ. මොකද වචනය අපාරගම්‍යයි. ව්‍යුහමය සංඝටකයක් ලෙස භාවිතා කිරීම. දැන් මම මේ ඔබට ඉදිරිපත් කරලා තියෙන්නේ රූපයේ ප්ලාස්ම පටලයේ ව්‍යුහය. ප්ලාස්ම පටලයේ ව්‍යුහය ඇතුලේ අපේ සෛලවල හැදිලා තියෙන සෛල වටේ තියෙන පටලය. ඒක ඇතුලේ තියෙනවා ලිපිඩ අණු මෙන්න මෙහෙම. ෆොස්ෆොලිපිඩ කියලා මේවට කියන්නේ. ෆොස්ෆේට් කාණ්ඩ සහිත ලිපිඩ. ඒ අතරක් තියෙනවා මේ අතරක් තියෙනවා. එතකොට ප්ලාස්ම පටලයේ කියන ව්‍යුහය හදන්න ලිපිඩ සම්බන්ධ වෙලා තියෙනවා. ඒවට කියන්නේ ෆොස්ෆොලිපිඩ. ෆොස්ෆොලිපිඩ වලින් ප්ලාස්ම පටලය හැදිලා තියෙනවා කියන්නේ ඒක ව්‍යුහමය සංඝටකයක්. මේ බලන්න සෑම ශාක හා සත්ව සෛලයකම ප්ලාස්ම පටලයේ සෑදී ඇති ප්‍රධාන ව්‍යුහමය සංඝටකයේ ලිපිඩ වේ. ඒකේ තියෙනවා ෆොස්ෆොලිපිඩයි කොලෙස්ටරෝලුයි. ෆොස්ෆොලිපිඩ සහ කොලෙස්ටරෝල් තියෙනවා ප්ලාස්ම පටලයේ. ප්ලාස්ම පටලයේ ෆොස්ෆොලිපිඩ අණු වලින් සෑදුණු ස්තර දෙකක් පවතී. සෑම ෆොස්ෆොලිපිඩ අණුවකම මේක අතිරේක කාරණා හිසක් සහ වලිග දෙකක් මේ තියෙන්නේ. හිස සහ වලිග දෙකක් තියෙනවා. මේවා එකටම එහෙම එකතුලා තමයි මේ ස්තර දෙක ඔබට දල වශයෙන් පේනවා ඇති. මෙතන තියෙනවා වෙනම ස්තරයක්, මෙතන තියෙනවා වෙනම ස්තරයක්. ඒ ස්තර දෙක අතර වලිගයක් වගේ එකක් පේනවා. ඒ තමයි ප්ලාස්ම පටලයේ ව්‍යුහය. ඊළඟට අපි යන්නේ අවසාන කාරණා දෙක ගැන. සත්ව දේහයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්ෂා කරන්න පුළුවන්. දැන් මේ සත්ව දේහයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්ෂා කරනවා කියන එකට ඔබට පොඩි රූපයක් මම ඇඳලා පෙන්නන්නම්. චුටි රූපයක්. එතන ඉඳ මදිද මන්ද ඉන්න පොඩි රූපයක් මෙන්න මේ වගේ. මේ තියෙන අපේ හිස් කබල කියලා හිතන්න. මේ තියෙන්නේ හිස් කබල. හිස් කබල. ඔහම ඇවිල්ලා ඔන්න ඔහම එනවනේ. ඔහම හිස් කබල එන්නේ නේද? මේරින් පොඩ්ඩක් කොහොම උඩට එනවා. දල වශයෙන් යන්න. හරි. මේ හරිය තියෙනවනේ මොළය. මෙතන තියෙනවා ඇස්. ඇහැ තියෙන්නේ උතන. එතකොට ඇසේ ඇස හරි මෘදුයි. ඇස සහ මේ ඉස්කබලයේ අස්ථිශීල අස්ථි කූපය තුල මේ හරිය තියෙනවා ලිපිඩ තට්ටුවක්. ඔබ හිතන්නකෝ මේ ලිපිඩ තට්ටුව නිසා ඇස වටේ තියෙන ලිපිඩ තට්ටුව නිසා ඇස හරවනකොට ඇස කරකවනකොට ඇස වදින්නේ අස්ථියක නෙවෙයි. ලිපිඩවල කරකෙන නිකන් බටර් එකක් ඇතුලේ ජිල් බෝලයක් තිබ්බාම ජිල් බෝලේ ස්මූත්ලි එහෙම යනවනේ. අන්න ඒ වගේ සත්ව දේහයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්ෂා කරගන්න මොනවද? ලිපිඩ වැදගත් වෙනවා. මෙන්න බලන්න සත්ව දේහයේ අභ්‍යන්තර පවතින සියුම් ඉන්ද්‍රියන් බාහිර ගැටීම් සහ කම්පන වලින් ආරක්ෂා කරගන්න පුළුවන්. අවසාන කාරණාව තමයි සත්ව දේහයේ ඇතැම් හෝමෝන නිපදවීම සඳහා ලිපිඩ භාවිතා වෙන එක. හෝමෝන නිපදවීමට ලිපිඩ භාවිතා වීම. බලන්න. හරි? මේක පාඩම් කරන්න ඕනේ. අපේ ශරීරවල ස්ත්‍රී ශරීරවල ලිපිඩ වලින් හදපු හෝමෝනයක් තියෙනවා. ඒකේ නම ඊස්ට්‍රජන්. එතකොට ගැහණු ස්ත්‍රී ශරීරයේ ලිපිඩ වලින් හැදිලා තියෙන්නේ ඊස්ට්‍රජන් කියන හෝමෝනය. පුරුෂ ලිංග හෝමෝනයක් තියෙනවා ටෙස්ටොස්ටෙරෝන් කියලා. එහෙනම් පිරිමි ශරීරවල ටෙස්ටොස්ටෙරෝන්. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම තියෙනවා කෝටිසෝන් කියලා හෝමෝනයකුයි හයිඩ්‍රෝකෝටිසෝන් කියලා හෝමෝනයකුයි. ඒ දෙකත් හැදිලා තියෙන්නේ ලිපිඩ වලින්. දැන් කියන්න බලන්න ලිපිඩ වලින් හැදිලා තියෙන ස්ත්‍රීලිංග හෝමෝනය මොකද්ද? ඊස්ට්‍රජන්. ලිපිඩ වලින් හැදිලා තියෙන පුරුෂලිංග හෝමෝනය මොකද්ද? ටෙස්ටොස්ටෙරෝන්. ස්ත්‍රී පුරුෂ දෙකේ දෙන්නගෙම ලිපිඩ වලින් හැදිලා තියෙන හෝමෝන මොනවද? කෝටිසෝන් එක කෝටිසෝල් කියලා කියනවා. කෝටිසෝල් හා හයිඩ්‍රෝකෝටිසෝල් කියන හෝමෝන තියෙනවා. දැන් අපි ලිපිඩ සාකච්ඡාවේ අවසන් කොටසට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ලිපිඩවල රසායනය ඉවරයි. ලිපිඩවල භාවිත අවස්ථා හයක් අපි කතා කරලා ඉවරයි. දැන් අපි ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂණයකට යන්න වෙනවා. ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂණය දරුවෝ හරි සරල අපි තරම් ගණන් ගන්න නැති එහෙත් අතිශයින්ම වැදගත් පරීක්ෂණයක් ලිපිඩ සම්බන්ධව තියෙනවා. මොකද්ද? තෙල් පැල්ලම් පරීක්ෂාව. ඒ කියන්නේ ලිපිඩයකට තෙල් සහ මේදවලට පුළුවන් කඩදාසියක් මත සුදු කඩදාසියක් මත වේලෙන්නේ නැති නොවියලෙන වේලෙන්නේ නැති පැල්ලමක් හදන්න. පාරභාෂක පැල්ලමක්. ඔගොල්ලෝ දන්නවා දැන් බත් එකක් එහෙම ඔතලා සුදු කඩදාසියක ගේනකොට ඒ බත් එකේ තෙල් දාපු මොන හරි තියෙනවා නම් අපි දන්නවා කඩදාසියේ තෙල් පැල්ලම් ටිකක් හිටිනවා. අලුත් අවුරුද්දට නෑගන් යනකොට කැවුම් කොකිස් අරගෙන ඔබගේ ගෙදරට නැන්දා හරි මාමා යනකොට ඔබ ඒගොල්ලෝ මොනවද ගෙනාවේ කියලා චුට්ටක් ඇස් හොඩින් බලනවනේ. අන්න ඒගොල්ලන්ගේ අතේ තියෙනවා බෑග් එකක්. ඒ බෑග් එකේ තෙල් පැල්ලම් වගේක් තියෙනවා. එහෙනම් ඔබ දැනගන්න ඕනේ අනිවාර්යයෙන්ම මෙයා තෙල් වලින් හදපු මොන හරි ආහාරයක් ඔබට ගෙනිල්ලා කියලා. ඒ කොහොමද? අර පැල්ලම එන්නේ තෙල් වලින්. දැන් සුදු කඩදාසියක් මත ජලය තැවරුනහම ජලයෙන්ුත් පැල්ලමක් එනවා. හැබැයි මේ පැල්ලම අවුවට වේලපුවාම නැති වෙනවා. එතකොට ඒක නොවියලෙන පැල්ලමක් නෙමෙයි වියලෙන පැල්ලමක්. තෙල් වලින් ඇති වෙන්නේ ලිපිඩ වලින් ඇති වෙන්නේ නොවියලෙන වියලෙන්නේ නැති පාරභාෂක පැල්ලමක්. අපි ලිපිඩ අඩංගු ආහාරයක් ගන්නවා අරගෙන සුදු කඩදාසියක තෙරපවනවා. හොඳට තද කරනවා. තද කළා ටික වෙලාවක් ගිහලා බලපුවාම අන්න කඩදාසියේ පාරභාෂක පැල්ලමක් තියෙනවා. එහෙනම් එතන විශ්වාසයෙන් අපිට කියන්න පුළුවන් ඒ ආහාරය තුළ ලිපිඩයක් අන්තර්ගතයි කියලා. ඒක සාමාන්‍ය සරල තෙල් පැල්ලම් පරීක්ෂණය. හැබැයි ලිපිඩයක් හඳුනා ගැනීමට තියෙන හොඳම පරීක්ෂණය හැටියටත් මට ඒක ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් අපි ලිපිඩ හඳුනා ගැනීමේ රසායනාගාර පරීක්ෂණයට ගියොත් අපි තෙල් පැල්ලම් පරීක්ෂණය පොඩ්ඩක් කියමුකෝ. පරීක්ෂණ අංක 1. ලිපිඩ අඩංගු ආහාරයක් සුදු කඩදාසියක් මත තෙරප වූ විට තෙරපවනවා. කඩදාසියෙහි නොවියලෙන නොවියලෙස කියලා මෙතන නොවියලෙන පාරභාෂක පැල්ලමක් ඇති කරයි. එමගින් ආහාර සංඝටකයේ ලිපිඩ අඩංගු බව තහවුරු වේ. අපිට තියෙනවා පරීක්ෂණයේ සූඩාන් 3 පරීක්ෂණය කියලා. මේ සූඩාන් 3 පරීක්ෂණය හරි වෙනස් අමුතු පරීක්ෂණයක්. ඔන්න බලන්න. මම වාදන තුනක් ඇඳගත්තා. හරි. මේකේ දානවා ජලය. මේකට දානවා අපි වර්ණ පාවිච්චි කරමුකෝ තෙල්. තෙල්. ඔය දෙකටම අපි සූඩාන් 3 දානවා. සූඩාන් 3 රතු පාටයි. සූඩාන් 3 කියන විද්‍යාගාර වර්ණකයේ දාපුවාම සූඩාන් සමහර පොත්වල සූඩෑන් කියලා තියෙනවා. සූඩාන් 3 කියන්නේ නැහැ, මේක සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන්නේ අපි කියන්නේ සූඩාන් 3 කියලා. දාපුවාම මේ ජල ස්තරය සූඩාන් 3 වගින් රතු වෙනවා. තෙල් ස්තරයත් සූඩාන් 3 මගින් රතු වෙනවා. දැන් ඉතින් විශේෂත්වයක් නැහැනේ. ජලයට දැම්මත් සූඩාන් 3 රතු පාට එනවා. තෙල් වලට දැම්මත් සූඩාන් 3 වලින් රතු පාට එනවා. ඒක නෙමේ ප්‍රශ්නේ. ප්‍රශ්නේ මේකයි. අපි ජලයයි තෙලුයි දෙකම එකට දාලා මේ තියෙන්නේ ජලය. රයිට්? ඒ තියෙන්නේ ජලය. මේ තියෙන්නේ තෙල්. ජලය මත තෙල් පාවෙනවනේ. ඔන්න තෙල්. මේ තියෙන්නේ තෙල්. මේ දෙකම එකට දාලා ඒ මිශ්‍රණයට සූඩාන් 3 දැම්මොත් රතු පාට වෙන්නේ තෙල් ස්තරය විතරයි. කුඩා තෙල් බිඳු ඕනනම් පොඩි පොඩි ෆැට් බොඩිස් ටිකක් තියෙන්න පුළුවන් අර ජල ස්තරේ පොඩ්ඩක් තියෙන්න පුළුවන්. හැබැයි රතු පාට වෙන්නේ තෙල් ස්තරය විතරයි. පොල් තෙල් ටිකක් ගන්න. වතුර ටිකක් ගන්න. දෙකටම දාන්න මොනවද? සූඩාන් 3 වෙන වෙනම දාපුවාම දෙකම රතු පාට වෙනවා. හැබැයි දෙකම එකට දාලා සූඩාන් 3 දාලා හොලවනකොට ජල ස්තරයේ තියෙන මේ සූඩාන් 3 කියන වර්ණකය තෙල් ස්තරයට අවශෝෂණය කරගන්නවා. ඒක තමයි විශේෂත්වය. අපි පරීක්ෂණය කියවමු. පරීක්ෂණ නලයකට මිලිලීටර 50ක් පමණ පොල් තෙල් හෝ තල තෙල් ගන්න. ලබා ගන්න. එම නලයට ඊට සමාන පරිමාවක් ජලය යොදන්න. සම පරිමාවක් ජලය යොදුවා. විද්‍යාගාරයේ ඇති සූඩාන් 3 නැමැති රතු පැහැති වර්ණකයෙන් ස්වල්පයක් නලයට යොදා හොඳින් කලතවන්න. දෙකම කලතවන්න. නලය ටික වේලාවක් නිශ්චලව තබන්න. මොකද වෙන්නේ? ස්තර දෙක වෙන් වෙනවා. ස්තර දෙක වෙන් වුනහම රතු පාට වෙලා තියෙන්නේ ජල ස්තරේ නෙමෙයි තෙල් ස්තරේ. නිරීක්ෂණය. ජල ස්තරයත් තෙල් ස්තරයත් එකිනෙකින් වෙන් වී ඇති අතර තෙල් ස්තරයේ පමණක් සූඩාන් 3 මගින් වර්ණ ගැන්වෙනවා. හරි වැදගත් පරීක්ෂණයක්. ජල ස්තරයේ කුඩා රතු පැහැති මේද ගෝලිකා පාවෙවි තියෙනවා. තවම උඩ යන ඒවා. රයිට්? සූඩාන් 3 මගින් රතු පැහැෙන් වර්ණ ගැන්වෙන්නේ ලිපිඩ අඩංගු ලිපිඩාංශ වල බැවින් යොදාගත් ආහාරයේ ලිපිඩ අඩංගු බව තහවුරු වෙනවා. ඒක තමයි නිගමනය. ඔක තමයි අපේ ලිපිඩ සාකච්ඡාව. දැන් බලන්න දරුවෝ ලිපිඩ වල රසායනීය ලිපිඩ වල අණු හැදෙන විදිය, ලිපිඩ වර්ග වගේම ලිපිඩවල භාවිතය අපි සාකච්ඡා කරලා අවසාන වශයෙන් ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂණ දෙකක් කරලා අද දේශනයේ ලිපිඩ සාකච්ඡාව සම්පූර්ණ කළා. ඔබට දෙතුන් පාරක් හරි අද දෙරණ YouTube නාලිකාව නරඹලා මේ පිළිබඳව ඔබ ගාව මේක ස්ටෝ වෙලා තියෙනවා. ඔබ ගාව කියන්නේ ඔබගේ පරිගණකේ හරි එහෙම නැත්නම් ඔබගේ ස්මාර්ට් ෆෝන් එකක් හරි ගත්තොත් YouTube channel එක හරහා නැවත බලලා මේවා විභාගයට පෙර තමන්ගේ දැනුම බවට පත් කරගන්න මම යෝජනා කරනවා. ඒ වගේම ඉදිරි වැඩසටහනකදී අපි නිව්ක්ලික් අම්ල කොටස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊටත් සහභාගී වීමට ආරාධනා කරමින් අද දවසේ දේශනය අවසන් කරනවා. සීල දනාට ජය වේවා.